ෝ කියල පිගන්වා අදන ු හල්ලුවන හෙලියනිසිලු දෙෙනම් අධදවසටි කරා කරන්න බලාපොත්තු වෙන්නේ ඉතාමත් කාෝචිත වෙච්ච මාස්තෘකාවක් පිළිබඳව ඒතමයි පරිවර්තනය හා අනුවර්තනය. මෙම ත්තම් පරිවර්තනය අනුවාදේ දැ මේ මාතෘකාව කතා කරන්නට ඇත්තටම හේතුව තමයි. මුලිම් ස්තුතිවන්ත වෙනවා මේ ගැන මුුණුපතේ මේ සකහන එකතු කල්ලා තිබුණ අපේ ස්ුරුහි දැල් අරාචි ලේකතුමා ඇත්තට ඒකමට හේතු අකුණා මේ විඩියෝ වැඩසරාන කරන්න ඉති මං ඇතුබනට බොහොමත්ම ස්තතුතිවන්තවන හේතුව තයි මේ නතනයේද බෝහ වෙලාවට පරිවර්තන කති ඉතාමත් බරගානක් කිතාමත් බරගානක් වෙලද. ප්‍රාරණයට කොල්ලබාදී හෝනැතු හෝ කෙසේ හෝ පරිවර්තන දෙවෙනමන ඉතින් ඒ ලැබුණු මහත් පරිවර්තනයට ලැබිච්ච මහත් ප්‍රසිද්ධිය සහ මිනිස්සුන්ගේ තියනාව පරිවත්තනකෘති ිලදී ගැනීමට තියන පෙළබියාවත් එක්ක බොහෝ වෙලාවට දකින්න පුළුවන් දෙයක් තමයි මේ පරිවර්තනය හා අනුවර්තනය කියන එකේදී අනත අනුවාදය කියනගේදී. බේ දෙපැත්තම යට තේෙම නැත හරියට පාඨකයට මේ පරිවර්තන තුති අද අනුවර්තන කෘතියද කියලා හඳුන්වාදන නෙනැතුව තමන්ගේ ග්‍රන්ථය පාඨකය අතර අවනවස්ථානන්තවත්මන් දැන් මේ දවස්සල දකිනවා මේ දවසල ගැනීම ය අවරුදුුවලඉඳල නික බොහෝ කාලෙක පෙදල තියනෙන නමුත්. අපි බැම් පොත් කියවනකොට සාමාන්‍යෙන් අපි බුද්ධිමත්ව පාටකෙක්විට උගොල්ල පොත් කියවනකට මෙන්න මේවාගේ ඒවා හව්වෙලා තින්මති මාර්තන කරනවා පරිවර්තනය ස අනුවර්තනය එහම නත්තම් පරිවර්තනය අනවාදය අතර වෙනස මෝගොලන්ට කියල දුන්නට පස්සේ පැහැදිලිකරට පස්සේ ඕගොල්ලොත් මේ වගේ දේවල්වලට හව්වෙලා ඇද්ද කියන්නේ කාරණය පිළිබඳව මං ඉල්ලා සිටින ඕගොල්ලන්ට අදහසක් දක්වන්න කියලා. ඉතින් කෝ මහරි. අද මේ ගැන කතාකිරීම කාරණේද අපි අන්තිමට ප්‍රශ්නය හනවා විතර දැනට සබ්්‍රයි් කලා තියෙන කට්ටිය. ොම ස්තුූතියි වගේ පොත්්ගෙන විතරක් කතාකර නාලිකාව වශේ සබපක්‍ර් කරන්න බලාපොරොත්තුව වෙන කටියට ොමක් ස්තුතියි සබ්‍රයි් කරන්න ීඩියෝ අවසාන වෙනක් බල එක බිඩියෝක හොඳ ංශය කර නමතැක් කරන්න ත තවත් බුද්ධිමත් පාටකෑන් පිලෙසා ඇති කිරීමේ බලාපොරොත්තුව පර්මාර්තය ෂ්ට සිද්ධ කරන්නට ඉතින් ඇත්තටම මෙ පරිවර්තනය හා අනුවර්තනය අතර වෙනසමම් පැහැදිලි කරන්න ගන්නේ කේජී කරුණදලක මහත්මයා විසින් රචනා කරලද ඇහෙවත් අේෂ්‍ය කියන කෘතියේ පෙරවාදන සඳහන් කලතින ඔහු විසි. තුමා විසිම සඳහන් කල තියන කරුණු කාරණාතමයිම යොදා ගන්න නමුත් මෙ ටයිප් කරදි ඇත්ත මේවිදර ලියද්දී මගේ ඇතින් අඩුපාඩු සිද්ධවෙන්න පුළා කකරු ගැන ෙහිද. මුලින්ම සමාව ඉල්ලා සිටින. ඉතින් අපි බලමු පරිවර්තනයකද මොකද වෙන්න කියලා. පරිවර්තනය අනුවර්තනය කියනකේති සරලව අදහසකරොත් එහෙම අදන යාලුවනේ නංගේ වල්ල පරිවර්තනයකද. මුල්කෘතිය ඒ ලෙස්සචම නිර්මාණයකිරී මක් සිංහල නැත භාෂා විතරක් වෙනස්සී මක් සයිතව නිර්මාණයකිරීමමත් තයි සිද්ධ වෙන්න. අනුවර්තනයකද හමත්ත අපි ඕකටක් කියන අනුවාදය කියල. ගොඩක් අයියට හිතෙන් තේරෙන්නේ අනවර්තය මොකත් අනුවර්තනය මොකත් අනුවාදේ. දෙකක්ද කියකම එකම අදාසිංහාන්නේ අනුවාදය අනුවර්තනයේ සිද්ධ වෙන්නේ මුූලිකර්ෂයෙන්ම ඒ මුල්කෘතියේ තියෙන කරුණුකාන්නා තමන්ගේ රටට තමන්ගේ භාෂාවට උච්චි ආකාරයට වෙනස් කරමල්ලිය නැවට ම අපි ගැන අනුවර්දරය අනට අනුවාදය කියලා අඳුන්වන්නේ. ඉතින් අපි බලමු පරිවර්තනයකති මොනවාද තිබියුතු නිශ්චිත කරුණුකාරණා කියලා. මුල්කෘතිය සම්පූර්ණ හ අසංශිප්තව සිංහලයට නැගිය යුතුයි. එක තාමත්. බැදගත්ම කාරණයක් බොහෝ වෙලාවට ඔගලන්ට මේක හව්වල ඇති සමහර කෘති තියෙනවත් අපි දන්නේ නෑ පරිවර්තනය දනවර්තන යඇද කියලා නමු අපි සාමාන මුල්කෘතිය බැලෝත් මුල්කෘතිය පිඩු පන්සිය කයිසි යගේමනඇත්තම් ලුම් කීප අගේෙමන තං හොටස් කීපයක් විතර යන කෘති නමුත් ඒක පරිවර්තනයක් කියලා අපි සමාරයටට මිලදී ගන්න පිටු දෙසයක තුන් සියක පොතාත් අපිතන මේක තමයි සම්පර්ණ කතාව කියලා නමුත් මුල්කෘතියයටට ලාගිින්ව දියන්ඩ බැරි කරුණු කාරා ගොබ් බොහෝමයා අඩුකොට දක්වන පරිවර්තන කෘතින ඒව පරිවර්තනවෙයි ඒව අනුවර්තන මතක තියාගන්න. ඒේතුව පළවි නිනීතිය මුල් කෘතිය සම්පූර්ණ හා අසංශිප්තව සිංහලට නැගියයු තුයි කියන කාරනය. මේ අංශිප්ත සහංශික්්ක ෙනන වචේත්ම මෙතැතිම පැදිලි කරන්න ගොඩක්කය හපු ඉන්ද. අසංශිප්තව කියන එක තේරුම තමයි කිසිම කාරණාවක් අඩු කරන්න නැතුව සම්පූර්ණ කෘතියම මුල් කෘතියම. නැවත පරිවර්තනය කිරීමටම අප අංශිප්තව කියලා කියන්නේ. සංශිප්තයි කියලා කියන කෙතියෙන් නිකුත් කරන කෘතියක්තම අප කියන්නේ සංශිප්තයි කියලා. දෙක. මුල්කෘතියෙන් කිසිම කොටසත් යටත් පිරිසෙන් එකම අනුචේදයක්ත් සිංහල වෙන ංහල පරිවර්තනේදී ඉවත් නොකළ යුතුේ එකන්නේ මුල් කොටස තියෙන මුල්කෘතිය තියනඒ මුල්කෘතිය තියෙන කිසිම කොටසක්. කිසිම හේතුවක් නිසාවත්. කිසිම හේතුවක් නිසාවක් මේ මුල් කෘතියෙන් ඉවත් මුල් කකෘතිය තියන දෙවල් දෙවැනි කෘතියට වෙද්දි ඒවත් නොකළ යුතුයි කියන කාරණය දැඩි ලෙසත් තිය නොයික බොහෝ වෙලාවට ආගමික හේතුක් වන්න පුල ලිගිකත්වය පත්ද ලංකරත්වවෙන්න පුළන් දේශපාලික හේතුක් වන්න පුල නමුත් පරිවර්තකයට අයිතියක් නෑ මුල්කෘතිය මෙහෙමතිපුුණා ලංකාවට මෙහෙම ගැලපෙන් නැතිවෙයි කියලා එක ඉවත් කරෙන් එඒම ඉවත් කරොත්. අනර්තනය අනුවාදයක් වෙන තකොට මුල්කෘතිය රසය බිඳ වැටීමක් වෙනවා. ඉතින් අන්නේ කාරණය මතකතියාගන්න වන පරිවර්තනයකදී එහෙම කොටා සිවත් කරන්න බැහැ තකතු අනවාර්තක ඇනැතම් පරිවර්තකයාගේ කැමත්ත මත තුන. ල්ෘතියන අදහසෙම කතුවර ඉදිරිපත් කර තිබෙන ආකාරෙන්ම සිංවරයට පරිවර්තනය කළ යුතුයි. ඒක සුදුද්ද කලුද අලුද ඒ අදහසක් නෙමෙයි ඒක තියනත් විදිටම තියන දේ ඇටි සැටියම් නැවත හැරවිය යුතුයි පරිර්තනයකද ඒක තමයි සිද්ධවිය යුත්තුතෙපසාමාන පරිවර්තනයකදී. එතකොට තිබෙන ආකාරය ඉතාමත් වැදගත් ඒත් තුන්න්නේනි කාරණෙද හතර මුල්කෘතියේන පුද්ගලනාම ප්‍රදේශනාම සංඥානාම ඒ අන්ද මින්ම සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. එව වෙනස්කිරීම හෝ විකෘති කිරීමක් කරන්න බ. පහ. මුල්කෘතියන භාෂා විලාසය හා රචනාවිලාශයට සමාන භාෂාවිලාසයක්කා රචනාවිලාසයක් සිංහල පරිවර්තනය තියෙන් ඕනේ. මුල්කෘතියේ කතුවරෑ දීර්ගවා්‍යවලින් ලිුවනං ඒ දීර්ගවා්‍යම ලියන්න ඕනේ. එකතම ඇත්තම කතාව. ඒවගේම මුල් කති රචනා කරද කෙටියෙන්ල තින කෙට ශෛයිලයම භාවිතා කරන්න ඕනේ. ඊළඟට එබදදු ර්ානා ශයිලයද මුල් කෘතියේ සුගම පිහිටි රා ශලේ අහුරගෙන සම ෝන ක්ෂර වි ඥාස ගැන අකුරුටිකට යි් රගය ද සිද් ච් දේව රචා විලා ශයිලයක් අනුගමනය කරති බේනම් සිංහල පරිවර්තනයද එබඳදු රචනා ශයිලයදද මුල් කෘතියේ. රචනා ශෛලියම අනුගමනය කරමින් පරිවර්තනය කයුතු කැටියම කිය මුල්කෘති අආදහසෙන් මෙ රචා ශෛලියයද සිංහල පරිවතේ පිල්ි භවියුතු වි කියනක තමයි මෙතැති කියන්නවනේ ඇතරම අවසාන වශන උත් සමවිල්ලනවා මේ කකුරු ෝමයක් ටයිප කරන්න තිබුණ වවිඩෝ දන්නටක් කකිටාමත් කාලවෙලාව අඩුවක්වානෝක නමු ඒ නිසාම මගේ අකරවලින් සිද්ධ වෙලච්චය පාඩුව ගැන සමවිල්ලා සිටනවා කෙේ ෝ පරිවර්තනකති මේ කරුණු කාරණනාටික අනිවාර්ම ෂ් සිද්ධ වෙන්ඩෝනේ. අවසාන කානේ මුල් කකෘති අදහ සම්පූර්ණම සිංහලට මුල් කෘතියක මුක්කකි පරවර්තයක් තියෙනකෘතියන් රචනා කරදයේ අදහස සම්පෝර් එම සිංහලට තියෙන් ඕෝන කියලා. හත මුල්කෘතිය සිංහල පරිවර්තනය වෙනස්වී යුත්තේ භාෂාවෙන් පමණ. මුල්කෘතියේ පරිවර්තනය වෙනස් වෙන්න ඕන භාෂාව කියන කාරණය විතරයි. ඒවගේ මයි පරිවර්තකයට අනුවාදකට තියෙන නිදහසක් කම්වෙන්න අනුවාදක නත අනුවර්තකයක් මෙතන දායන්නනක් මිසි. අනුවාදක එ ඇත්ත අනුවර්කයක් කියන කියරට තියෙන නිදහස. පරිවර්තකයාට හිමි වෙන්න නෑ එක හොඳට මත විතියාගන්න ඕන කාර්ටය දැන් අපි අ අනවා දෙක දිමකද වෙන්න ක බලයි. මුල්කෘතිය සම්පූර්ණම අසංශිප්තව සිංහලට පරිවර්තනය කිරීම අවශ්‍ය නෑ. එක එහෙම ගැටලුවක් නෑ. දෙක අනවා දෙකයට අ අපබි මතේ පරිදි මුල්කෘතිය කොටසා කොටස් ගණනාවත් සිංහල අනවාදයෙන් ඉවත් කරන්න පුළුවන් ඒම ගැටලුවක් නෑ යි අනවාදේ තියෙනවා. හරි සංස්පිත්‍රව කරන්න පුලගැන මුල්කෘතිය ශංස්පිත්තව කැතියෙන් දක්වන්න පුළුවන් අනුවාදකයට අනවාදකෙදී මුල්කෘතිය එන අදහස් එම කතුවරයා ඉදිරිපත් කර තිබෙන ආකාරයම සිංහල අවාතනයේදී ඉදිරිපත් කිරීම අවශ්‍යනෑ අනුවර්තනයකති එම මුල්කෘතිය එන අදස කතුවරය ඉදිරිපත් කර තිබීමම කියන කාරණයෙන් ඉදිරිපත් කරන්න ඕනෙ නෑ හත මුකෘතියන පුද්ගල නාම් ප්‍රදේශනාව සඥාාවම අනවාදකයගේ අභිමතය පති වෙනස් කරන්න විකෘති කරන්න සිංහල වගරුවට යැයි කියමින් සිංහල නම් එදන්නත් පුළුවන් ඇටලුවක් නෑ අනවාදකි ඟට මුල්කෘතිය එනෑ භාෂා විලාසේ හ රචනා ශෛලියම අනුකමණ කිරීමම අවශ්‍යරය අනවාදකට සිතන අන්දමට නැතහෝත් අනුවාදකට හැකි අන්දම භාෂා විලාසකි රචනා ශෛලය ලිවිය හැක කියන කාරණය එලෑට හය මුල්කෘතිය අදහස සම්පූර්ණයම දීීම අවශ්‍යනය මුල්කෘතිය අදහස සම්පූර්ණයම ලබාදීම අවශ්‍යන භාවය පමණද්දීම ප්‍රමාණවත් කියලා තියෙනවා ඊළඟට ඔන් හත මුල්කෘතිය බොහෝ අංගවලින් වෙනස් විය හැක කියලා තියෙනවා පරිවර්තකෑ නොති බෙන ලොකු නිදහසයක් අනවාද කෑට තීෙන දැන් එතොට ඔගලට තේරෙන ඇති. මේ පරිවර්තනය ස අනුවාදනය අනුවර්තනය නැත අනවාදය කියනෙ ඉති එත නිදිම අවසාන වශයෙන් තියෙන හේජී කරුණ තිලික මහත්නඒ කොටසත්ම සඳහන් කරන්න. ඉහත දැකු කරුණුවලින් පරිවර්තනය අනුවර්තනය අතර ඇති ඉමහත් වෙනස මනාව පැහැදිලිවේ. මේ අනුව විදේශය ස ශ්‍රෂ් සාහිත්‍ය ග්‍රන්ථයක් ඒ ලේකකයාය ලිය් අයුරම්ම. භාෂාවය වෙනස්කම් පමණක්ව ඇතිව සම්පූර්ණ වහා සංශිප්තව කියවා. පුරාණහි්‍ය පුරාණ සාහිත්‍ය රසස්වාදයල් ලබාගැනීමටම ග්‍රන්ථ පිළිබඳව පූර්ණනවබෝධය ලබාගනීමට බලාපොත්වන පාටකයන් කියව යුත්තේ එම ග්‍රන්ථයේ පරිවර්තනයක් නිසා අනුවාර්ධනයක් නොවේ කියල සඳහන් කල් තියනව ඇත්තටම මේ සටහන අවුදු විසිගානකට කලින් ලියපු සටහනක් වුණාට ඇත්තනව දාමත්වදගත්වන සටහනක් ේතුව තමයි. නතේද ම මේ විඩ එක හදඩත් පෙළබීක් ුණේ තමයි මේ ලංව අපි පොත් කියන අප ආසේ මුල්කෘති කියවන්න පරිර්න කියව අනර්තන කියවන්න ඉතින් අප මේ අනුවර්තනය පරිවර්තයක් කියනකොට සමහර වෙලාවට අපි ඇත්ටනම අනුවර්නයක් කියලා ඇත්තම අනවාතයක් කියල දන්න නැහැ. අපි සමර්විටය කෘතිය කියවලාගේ පරිවර්තනයක් ශෝ පරිවර්තයක් කියලා හිතාගෙන ඉන්නවා. නමු ඒ පරිවර්තනය කොතෙක් දුරට මුල්කෘතිත් එක්ක බලද්ද. වෙනස්ද ඒ මුල්කෘතිය තියන සමහර කෙටිවා කියිය මේකෘතියද දිගු කර තියෙන හැටි අතිශෝක්තියක් නක්වල තියෙන හැටි එහම නැත්නම් ඒකෙ තියන දිගුවාක්්‍ය ඉතාමත් කෙටියට ලගු කරලා තියන ඇැති සමාරවියට අපිට හවුවන්න නෑ ස්පර්ශවෙන්නයට අච්වෙන්නේ නෑ. ඒ නිසාම උදවමන්දා අපි අතර කතිකාවතකුත් නෑ. ඒ නිසාමදෝ මන්දා ඇත්තරම පරිවර්තන කෘතියක් සම්බන්ධයෙන් අපේ තුළ ඉදිරි පරම්පරා තුළ දැනීමකුත් නෑ. එක සමහර වෙලාට අපිම හදාගත්ත ලිහිල් මතවාදත් එක්ක අපි විසිම්ම මේකෘතිය මේ නිසා හොඳ මේක නියම පරිවර්තනයක් කියලා අනුවර්තනය ඉහලට දක්වන අවස්ථා තියෙනවා වෙඩ පුුව ම කිවොත් මෙතනති සිද්ධ වෙන කාරනය ඒකයි ත් බොහෝ වෙලාට ම මඇත කාලි දිියෝකු කෘතියක් ඉදිරිපත් කරන්න නම කියන්න. හේතුව තමයි මගේ මේ නාලිකාව තුළ කිසිම පොතක් පිළිබඳව රිනාත්මක අදහසක් කියන්නේ නැහැ. හේතුව මේක සමාරවෙට කෙනෙක් දකි හම රිනාත්ම අදහස් කිවොත් ඒ පොත පිබඳව අදහස්කරොත්ත හම පොත ගන්න කෙනාට ඒ රුකුලක් වෙනවාන කියන එක මම කියන්නේ නෙමේ මම කියන්නේ. පොත ගන්න කෙන කියවන්න පාට කිය බුද්ධිමත්වයුතුයි. මම මේ වීඩියද මං ඉදිරිපත් කල තියන කසිය විස්සකට ආසන් වීඩියෝ වලදේ. මම ඉදිරිපත් කරන පොතක් හැමතිස්ස මං කියනදේ තමයි කිසිම වෙලා ම හොඳයි කිය කිවට ඔකොල මලද ගන්නයන්න එපා. එතු තමයි මං කොච්චර හොඳයි කිවත් පොක් ඕගලන්ට එක දැනේ නැතිවෙන්න පුළුවවා. මොකද මමත් මට ගෝචර වෙනවිීට තමයි ම රසස්වාදයක් ලබාන්නේ. ඕගලන්ට ලැබෙන හසස්වාද ඒ පොතන් වෙනස්සෙන්න්න පුළුව. මන් දෙකලතින බොහවාය තර්ක කරගන්නවා බොහෝවාය මඩ පහරගාගන්නවා බොහ අය විවිත සංගම් විට කල්ි හදාගෙන එකනකානු බැනගන්නවා මූලු පොතේද මේ පොත් හොන්දයි මේ පොත්ත හොඳ නෑක කියන්න. ඇත්තට මතකතියන්න ඕ කලාව කියන එක සාහිත්‍ය කියන එක විද්‍යාත්මක කාරණයක් නෙමේ නිගමන ප්‍රස්තුතරගැෙන බොහෝ වෙලාවිෂ්ට ඒ කෘති. රසා විින්දනය කරන විදියානුව එකෙක් කෙනට දැනෙන විදිිය වෙනස්න වයසානුව වෙනස්ෙන්ට පුලන් තමගේ ගැවසෙන පරිසරයානු වෙන පුලන් තමන්ත තිබුණු අදක මනුව වෙනස්සෙන්න්න පුුවන් රුචිය අරුචිකම්වන්ු වෙනස් වන ඒවිතරේ තමන්ගේ මර්්ිගනු පොත් ඇඟට යන විදිිය වෙනසෙන්න්න පුොළමොද හේත්තුව ම අත අත්ද කල තයර දෙයක් තමයි මම සමහරවෙලාට පොක් හොඳ නැහැ කියල සමහර වෙලාට මට දැරෙන් නෑ කියලමන් අත්තරපු පො. තවත් දවස්ථීපයක් ගල සතිකීපයක් කියලා නැවතකත්තර පසේ ඇයි අපා ම මේ පොතා අ ඇරේ වෙලාව කියලා හිතු අවස්ථා තියෙනවා. ඉතින් ඒ අනුව පොතාක්කට රසවිින්දනය වෙනස්සෙන්න්න පුල නමුත් මෙතනදි තියෙන්නේ අපේ රසවින්ධනය කියන එකෙන් අර බුද්ධියනත්ත අපි කියනවා හොඳ සාරවත් කෘතියක පරිවර්ත අනුවර්තන කෘතියක වෙනසඳර ගන්න බෝවාය දන්න නැතිකම ඉතින් එතනදි තියෙන ැටලුව තමයි මූලිකම මේ ම දැ ඩියේ එකේද ං කිවන ම පොක් ගන රි නාත්මක වදහස් දක්වීමක් කරන්නේ නැහැ කියල රිනාාත්මක අදහසත්ම දක්වන්න නැත්තේ හේතුව තමයි මේ නාලිකා මගින් කිසිම පොතකට ගැරහීමක් මේවා පෙන්නීමක් ක යුතු නැහැයි කියන එකයි මගේ මතේ. උදාහරණයෝ මම කිවත් යම් කිසි ඒ කියල පොතත් තියන මේ ඒ කියන පොතේ මේ වැරදි දයෙනවා කියලා මම කිව්වෝත් මේ වඩ එක බලන හැමෝටම ඒ වැරද්ද හැමෝටව පේනවා ඇතම කතාව. ක ඒවැරද්ද හැමෝටම පේනවනං ඒ වැරද්ද දකින දකින හැමෝම ඒ වැරද්ද විතරක්ම වෙන. එක තමයි ඇත්තකතා අනිත්ඒ තමයි සමහර කෙනෙ පොතක් රසවින්තනය කරලා හොඳයි කියල දැම්මට පස්සේ අරිත්තය බලන්නේ හොඳ කියනක මොකක්ද කියලා නමුත් පොත රස විින්ධනය කරනු අනිමේ මේ මෙච්චර කියවන්න තියෙන පොතේ තියෙන විශේෂත්ය මොකක්ද කියලා හොය අන් හතන් උදාහරණය ෙර කොමඩ න ඩිගක් දෙෙනව මේක පට විදිරි හිනායනවා බල කියන්න කිය තු සමරට අර පට්ට විදියට හිනා යනවා කියන එක හරය බලාපොරොත්තු වෙනවා එයා බලාපොරොත්තුවෙලා කියනවා හෙමක් මේ නෑ පට විදිරි හි නායන මේ එක සාමාන කොමටියක් න කියලා අන්න ඒවාගේෙදයක් ව මේ පොත්‍රලල්ටත් ඇැත්තරම රසවින්දර වෙනස්සීම මත වෙනස්සෙන ඉතින් ඒ අන්න එම ඒ කාරණය මත් මූලික සොරගෙන මම එකයි මෙමගේ ීඩිය වැඩත් සනවල්ල රිනාාත්මකද දෙවල් වැරදි පෙන්වා දීම් කරන්නේ නැත්ත සෞත්තුම පොතා එන් පොත්තින අනන්තවත්තිෙන. භාෂාව මේ වශයෙන් ස පරිවරත්තනය වශයෙන් ගුඩාක් සෞත්තු පොත්තිට ඒ මම රිව් කරන්නවත් අදහස් පල කරන්නවත් නෑ පු ඕගොලංවසාපාටකෙන්වා මවරීවටන්ට බැරි නිසාවෙන් මංම උදාහරන්න කියන්න ගියත් මඇත කාලදි මං කියියෝපුොතත් තිබුණා විද්‍යාප්‍රබන්ධ කෘතිය මේෘතියදී භාවිතා කල්ලා තියනවා වචනයක්, ඇතරම මුල්කෘතිය හොයාගත්න්න මුල්කෘතිය කියවගෙන උක්සක් කියලලා තියනෙ හිදමම දන්න දේ තමයි එකක භාවිතක කල තින් අපි සමන යශිප් එක කියල තින ගොානයට අබ්‍යකාශය යනාවක් දන්නන්නේ ගුලු අභ්‍යකාශ යනාවක් භාවිතා කර ය ශිප් කියල ඇට හිමගේ අදහසත් දාන්න. නමුත් එක සිංහලල් පොතේ පරිවර්තනය කරද එකට භාවිතා කරල තියන වචනය තමයි නැව කියන එක. එක මේ නැව කියල භාවිතා කරලා පොතේ මුලසිට මැදකට යනකං කියවගෙන යනකොට. උදාහන්න නැවේ කපිතාන්වරයා අනික්කයට අනදුන්නේ කියලා කිව්වට පස්සේ ම ත් පොඩිුදා නැගත්තේ. නැවේ කපිතාන්වරේනක් අනික් පිරිෙසට අනදුන්නේ දුන්න කිය කිව්වට පස්සේ අපිට මැවෙන්නම මූද යන නැවක් නොවේද අන්න කල්පනාගල බන්න්න ඒකයි මෙතන තිය ලොකුම ගැටලුව සමහර පරිවර්තන. ්‍රන්ස්ල වන්න ගුල හම පරිවර්තන තියන පරිවර්තනය පරිවර්තනය නමුත් ඒකේ අදහස පාටකයාට යන්නේ නැතුව Google ට්‍රන්ස්ලේට වගේ වචන භාවිතා කරලා පරිවර්තනය කරන්න ගියාම ලොකූ ගැටලුවත් තියෙන. තවත් කොට තැනක එතන සඳහන්වෙලා තිබන පොතේම ඔහු ඇයදේශ සම්භාවනය බැල්මක් බැලුවේ කියලා. හරි ගැටලුවක් ෙනවා මේගේ වචචන සහ සිංහලේද අපි කියවගෙන අනකොට මේ රසේ නැතිලො. කොට මේ පොත ම එතින් පසේ නැවතව. වත් ල ඉංග්‍රීසිිෘතිය අරගෙන කියවන්ඩ ගත්තත් කොටින් මේ එකයි සිද් වුණේ. ඉතින් මම් කල්පනා කරේ මේ වගේ කෘති අනන්තවත් මේ සිංහල සාහිත්‍යයට එනවා. එවිතරක් නෙමින් ඉදිරිදී තවත් වැඩියෙන්ගේයි. මොකද හේතුවඇර අපි කියසාමනින් කියෙනන පෝරුණුවෙන් පාන් බානාවගේ පරිවර්තනකෘති සා වෙනත් පොත් රචනාව වෙනවනන ඇත්ත කතාව ඉති ඒ විදියට දැවන්ත පුකෘති රචනාව වෙනකොට. දැවන්ත කෘති රචනා වෙලා වෙලා ඒවගෙන අදහත් සිදිරිපත් වෙනකොට. අවන්කෙන්ම සිද්ධ වෙන දේ තමායි. මේ කෘති අතර. නියම පරිවර්තනයක් සහිත කෘතිය මොකක් දෙක එක අඳුරගන්න බැරිවෙනවා ඉතින් ඔගල පරිවර්තන කෘතිවදදි අනිවාර්ෙන්ම ඔගල්ලෝොයිම ලාවකත් මුල් කෘති හා සසන්ධනය කිරීමක් කරන්නේ නැතිවෙඩ පුළුවන්. වෙලාව කලාව නැති වෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඒකට ඇත්තරම භාෂම දැනුමක් භාෂාමය, ැකියාවක් නැතිවෙන්න පුළන් කාලයක් නොමැති වෙන්න පුළ. ඉංග්‍රීසි කුතියාාව මිලදීගඩ මුදලක් නැතිවෙන පුළ. නමුත් එකක් බුද්ධිමත්වෙන්න බුද්ධිමත් වුණොත් හැකියාවත් තියෙනවා. මේ අදට ගොඩාක් වටින මාතෘකාවෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න. එතමයි නිවැරදිව පරිවර්තන සහනුවර්තන කෘතිය හඳුනා ගැනීම කියන. මුල්කාලීන මගේ වීඩියෝ වැඩසරන් වලදිත් මම ේකාරණය ගැන ගැඹුරටම කතා කරන්නේ නමුත් මන්තීරණය කරා. ීඩ පනාා කැටක්කරට පස්සේ සිංහල පාඨකයායට යම්කිසිේ වටිනාකමක යුත්ත පොත් ඉදිරි පත් කරන්නට රසවිින්දනය වැදගත් එකංකක ඔවු පෙන්ඩ ඇති නමුත් රස විින්දනය අර්ථ එක්ක වන මේ රීතන්ටික ආරක්ෂා කරගත්තොත් ඉතාමත් වටනා කියලා හේතුව පැහැදිලි කරන්නම් විනාඩියකින් හේතුව තයි ඔකොල දන්නව ඇතිමිටදම් පොත් ලිවේ ආසාවින් බලන ගොඩාක් කයින්න පොතක් ලියන්න කතුවරෙක් වෙන්න ඔබ පරිවර්තන කෘතියක් කරන න ඔබට ප්‍රකාශක ආයතනකින් අවසර ගන්න ඕන. බැරිලාකින් හරි ඔබ පරිවර්තන කෘතියක් ලියන්න අවස අරගෙන. ඔබේ කෘතිය ලිය්ව කියමු ඒ ලිව්වකෘතිය වැරදිලා හරේ ඔය විදි අනුවර්තනයක් නම් කරුණුකාරණ අඩුවෙලානම් පිටු හැසයක විත පොතත් රුත් පිටු දෙසේ පනහට විතර අඩු කරලා සංස්්පිතවනම් ඉදිරිපත් කලා තියෙන්නේ. ලොකු අවාසනාව ඇයිඒ. හේතුව ඒ කෘතිය නැවත වතාවක් ලංකාව පරිවර්තනය කරන්නට බැහැ හේතුව පරිවර්තන ආයතනය ඔබ විසින් අර්යි අයතනය හෝ කතුවරයා විසින් අරගෙනතියන්නේ. එතකොට ඒ කතුවරයා විසින් ඒ අයිති අරගත්තර පස්සෙ කොහොමද තවයි කෙනෙ සංශ්පිතව දිය පුපෝ තක් අසංශිප්තව ඉතාමත් දිගුගට හරියට ලියන්නේ පරිවර්තනය කරන්න. ඉතින් ඒ ප්‍රශ්නය අදවර්තමාන න ගොඩා කෘති බැලූ බැල්මටම අසංශික්ත නිසාම සමහවෙලාට යෝ පරිවර්තනයක් නැවත සිද්ධ වෙන්නේ. අපිත නෝ මේක තමයි පොත කියල නමුත් මේකන මේ පොත හරි පොත මුල්කෘතිය. ඉතින් සහර දේවල්ගෙන කැ ගාට ලංකල්වීමං උදාහනය ිතරගම පොත්ත නම්කි වෙන උදාහනක එක පොතක් පිතරෙනීම මටහම්බේච පොත් ගන්නාවක් මෑතකාලිනි. මැත කලදි කියපු පරිවර්තරකෘට අතර වයේ අවුල හෙමනත්ව ඔය ප්‍රශ්නයෝ දැන්තව ද තිල ෙන ඉතින්. මම අදදවසේ ප්‍රශ්නය විදියට තෝගලගින් ඉල්ලන්නේ අහන්නේ ලස්සර ප්‍රශ්නයක් සුර සරල ප්‍රශ්නය නමු තෝගොල්ලෝ අවන්ගේ මුත්තර දෙන මංගහන්නේ ඔබට හමුව එච්ච සාර්ථකම පරිවර්ථකය කවු්ද පාලින් සහන් කර. ඔබට හමුුවච්ච. සාර්ථකම පරිවර්තකයක් කවුද කියලා යහන්නේ ඒවගේ මට අදහස දැගන්න ඕන ඔබට මේ වගේ එකන අනුවර්තන සහ පරිවර්තන අතරට වෙනසට හව් වෙලා තියෙනවද. ඒමත් ඇතම් පරිවර්තන ස අනවර්තන අතරේ වෙන සහරියට අවබෝධ කරන්න තුව සහරලට පොතරස විඳලලා තියනවද ස ඒකදරනට පස්ස දුක හිතිලා තිනව මට ලා නවා තත්ට ලාය. මුල්කෘතිය පරිවර්ත අනුවර්තනකෘතිය කියවල කියවල හාෂා නියමයි කියල පස්සේ මුල්කෘතියගේ හම්බුනට පසේක නිකන් කියයෝෙන නැද්ද. අරක මොකද කියල හිතන තරමට වෙලාතියරයි. එනිසා ඔබටත්තේ අද කියීම ලබි තියරනවා පානගමෙන්ට ගත්දාන්න හිතින්. ඇතන ම ස්තතුතිවන්දනවා දවස් හරට ගත්තොත්තේම දවස් සිටකට අසන්නසා කාලයක් එක දිකට වීඩියෝ වැඩසරන් කරගෙන ගිය. කියන්න තින් අන්තිම වීඩෝ තිදේ තව දස් තියකට කර යන වට ලොකු කැටලු යනවා එක දවසරෙ වීඩියෝක්රන්න න්න ඇතු තමයි ඩේට ප්‍රශ්නය අතන ඉතින් ොල්ල මාත්තෙක ඩේට ප්‍රශ් නොන තිම විඩෝක ක අපප්ලොට කල බ බැල්වට පස්ස ම න්දු රට බෝමත්ම ස්තුතියි උත්සා කරනවා තවදුරටත් දිනපතා වීඩියෝ දාන්න නමුත් මේ වීඩියෝ නිෂ්පාධනය කිරීමෙන් සහ එවප්ලෝට කිරීමදී ඇතිවර ඩේට ගැටලුත්තක් මසයහ වගේ කාල අතිස්සේ. ඔගොලොත් එක හිටියල් ලංවෙලා පොත්් ගැනවා අතාකර පොත්් ගෙනම දැනම තුන්න ඉන්ම අපි බලමු දවසමට ගානම වීඩියෝකක් මට ඩැන් අපපලෝ් කරන්න හැකිකයාවක් නොමු තුනත් දවසක් කර දවසක්කෝ වඩියෝක අපප්ලෝ් කරන මං උත්සාහ දරනවා හැකිතා ගුස්සාහ කරන දව ගාන කරන්න නමුත්ඒක ප්‍රයෝගික කරන්න පහසි ලංකාය වගේ රටක මේඩේටා කිය ප්‍රශ්නයක් එක් දවල් ඩේටහික සම්පර්ණ ම අවසංවෙලා තිර දගේහිද අවසන් වීඩිය එකට මං මේ බොහෝමත්ම අපහසුවෙන් රාත්‍රී කාලද නිර්මාණය කරලා විඩිය එකක්කි දෙරිපත් කර ඉතින් ඒ හින්දා ගල සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතිවන්තය නොස් මාර්තක මේ විදියට එකතු වෙලා සිටියයාට ඒ